Global Summit. ලෝකෝත්තරී සාධාරණය ගැන හිත සෝබින්ද පින්වත් ඔබගේ සංවේදනය කරන බෞද්ධ රෝපවාහිනී දායකත්ව සදන් දේශනා මාලාවේ තවත් එක් දායකත්ව සදන් දේශනාවක් පිණිස ඔබ වෙනුවෙන් මෙලෙසින් සංවේදනය කිරීමටයි මේ සූදානම. පින්වත් මේ උදෙසා වන්දිත කළ ආරාධනාව පිළිගෙන මෙම උතුම් දම්සුලා මණ්ඩපයේට වැඩම කොට වදාළ මිනුවන්කොට දොරකොටවත්ත සම්මාජීව බෞද්ධ ආශ්‍රම වාසී පූජ්‍යපාද මොරාවත්තේ සුභෝති ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත් මේ අද දවසේදී මෙම උතුම් සදහන දේශනාවේ සදහෙති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 72 නානන්නාරාම පාර නුගේගොඩ ලිපිහි පදිංචි WA වයිලට් කුලවති මාතා ගැතුණු එම පවුලේ සදහෙති සුපිනත් දේශකයන්. එතනම් ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර අතුරු අපි සියලු දෙනා සාදු නාමයන් පවත්වා දෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. Thank you.
කලින්ම සම්පත් වල කොහොමද දඬල ඉන්නේ නැද්ද? එහෙමත් නෙමෙයි. ඒ වගේ ඒ මොකද හේතුව මරණය ආස්වාදයක් කරගන්න බලන්නේ. එහෙම කෙනෙක් කියන බුදුරජාණන් වහන්සේගේ කායි කස්තික ජීවිතයක් ත්‍යාගකට. බොහොම ධානියෙකුට සමෝධදම ජීවිතයක් ගතක. ඒක නැත තුනතුනේ එකක් පහළ වුණා. කවදාහරි මම මෙරුවට පස්සේ මගේ නිවි සම්පත් කරගන්න නිදහංගත කරගන්න ඕනේ. උපදාන කරන්නේ අවසන් කටයුතු සිදු කරන්න ඕනේ. කිසිම කෙනෙකුගේ මරණයේ අවසාන කටයුතු සිදු නොවුනොත්. මේක නාට අවසන් කරන්නේ. දෙවියන් සම්පතනම දිනන ආන් කෙනෙකු වලනන්න උපදාන කරන්නේ අවසන් කටයුතු කෙනෙකුගේ නොකරන්නේ ඇදෙයි කියලා හිතලා හැමතැනම කියන දේ. ඒ බලපු නැවතනකම සැකයක් ආව මෙතන කාගේ හරි කටයුතු කියලා කියනවා. ඒ අතරේ දියුණු දැනට මහ විශාල වනයේ විශාල ගහක් ඇවිල්ලා තිබුණා. ඌට ගහක් ඇවිල්ලා තියෙන තැන දැකලා හිතනවා මේ වගේ ගහක් ඇවිල්ලා කාලයක් පිටත් පතොන්දලා. හිතනවා කල්පනා කරනවා මේ තියෙන මේ ගහයක ඇති ඉඳේද. කිසිම කෙනෙකුගේ අවධානය කටයුත්ත සිද්ධ වෙලා නැහැ. කියලා මෙයා මුදල කලේ ආවි සමරුවේ ගියද උදාට මෙතන තමන්ගේ දේහය දැන්පත් කරන්න ඕන කියලා. තමන්ගේ ඥාතියට සීල දනාසය මේනිතවතු එන්න කියලා ඒ ස්ථානයේ ගැන වෙන කිරීමක් පළකුණු කරනවා. සමහරක් රාජ්‍ය කේන්ද්‍රයෙන් මේකක් කියලන්නේ එයාම වෙලක් එහෙම දීලා මේකේ කරන්නත් අද කාලේ විදිහට ගලපලා හිටලා බැලුවොත් ඒ අනුව මේ ඇත්ත එහෙම සෝදාන ඔය තමයි ලෞකික බුද්ධජනන වහන්සේ ඔය සාමයෙන් වටි මහ විශාල සේනාවක් එකතු වුණා. බැලුවාම මොකද මේ මනෝසයා මේ කියන දාන්දියාගේ මේ කියන්නේ සම්පත් කරන්න බොහොම දාන කරන්න ඕන කර මේවත් එක්ක ඇවිල්ලා ලකුණු කරලා. ආයෙත් ආම ලකුණු කරලා යන්නේ. මේ මරණේ ආසාදිය කරගත් මිනිස්සු මරුණට පස්සේ මට මේවනේ මෙන්නේ කියලා කල්පියාම ඒකෙන් හිමලා ආසාදිය අසුඩ හොයන්න හිටපු කෙනෙක් කියලා. ඒ වෙලාවේ විද්‍රඥාන මහන්සේ ඔතින්ට වැඩම කළා කියනවා. බමුණ නුඹ දන්නවද? ඔය කියන භූමිය මේ කියන තැන නුඹ අල්පාරේ නුඹව අමන පොතන වලවල දිනවා 13 10 වතාවක්. එක වතාවක් දෙවතාවක්නේ. ආ 13 1000 ආත්ම භාවවල නුඹ ඉපදින නුඹ භූම දාන කරපු තැන ඒ හිතේ තැනත්තක පුරුද්දට අන්ධාර පුරුද්දට වගේ තමයි උදනවා ඒක වලනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් යම් කෙනෙක් මේ පංසාරේ ඉගෙන තැන් හොයන්නේ යනවා නම් නිවනට පිරිසිදු තැන් හොයන්නේ යනවා නම් කවුරුත් ගියක් අදපු නැති තැනකම ගිහ හදන්නේ කියලා කාගේවත් නිවනක් වලලු නැති තැනකයි මං ගිහ හදන්නේ කියලා සමාන වෙන්නේ නැහැ. වැඩිම පිරිසිදුම තැන තමයි මම හැදියක් ගියක් හදන්නේ මං මැරුණත් මාව වලනන් කොහොම හිටද ඒ වුණාට ඉතින් මේක සංසාරය ගැන නොදන්නේ බුදුරජාණන් වහන්සේ විතක පෙන්නන සංසාරේ ඕනෙද අගක් ගැන කතා කළ නැති බව තේරුම් ගන්න උන්වහන්සේ පෙන්නනා විතක මහා වණයක් තියෙන මහණෙනි මේ වණයේ තියෙන සියලුගත සිදල අංගලක දෙහික වගේ සමනද සියල්ල සිදල උන්නපෝති කතරි වලට කොටස් කරලා මේ නුඹේ අම්මා කියලා ඔය එක කැලලක් අරන් තිනවා පැත්තට තරකැබෙලා උන්ති මේ කෝටුවා ඒගාවට ඒ අම්මගේ අම්මා කියා ඔය ඒ අම්මාගේ මව් පාරකනේ එහෙම වෙන කරගෙන ඔය කෝටු කැදලියනේ වෙන කරගෙන ගියත් කෝටු කැදල ටික ඉවර වෙලා යාවේ හැබැයි පරපුර නම් නුඹදී ඉවර වෙන්නේ නැති මේ සංසාරික එහෙම එක ඒ සංසාරික එහෙම එක මහා පොළවේ පස් දෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහා පොළවේ තියෙන පස් වෙරළු ගෙඩියක තරමට ආල් මේ පස් ගුලිය ගුලිය හදලා වෙන් කරලා හිටන් එක ඒ වෙරළු ගෙඩිය ප්‍රමාණය පස් ගුලියක් අරගෙන කියනවා මේ මල් සංසාර දිවාගෙන ආපු කල්පය එක කල්පයක් මේ ඉදිරියට එහෙම ඔය පස් ගුලිය ටික තියාගෙන ගියොත් ඒ ගුලිය ටික ඉවර වෙන්නේ ඒ වුණාට නුඹ සංසාර දිවාගෙන ආපු කල්ප ගානන එහෙම කියලාවත් නැත්තේ කියලා ප්‍රමාණය කරන්න බැරි ඒවා අපි කොහොම සංසාරිකදදී ඇයිද තවදුරටත් යන්නේ ඒ පැත්තට දේවල් වල අපි මේ කරගෙන යන්නේ හිතන්නේ මේ සංසාරයේ තුල පිණුතුනේ අපි තරම් අඥාන පිසක් තවත් නැtei කියන එක වැටහෙන්න මේ බුදුරජාණන් වහන්සේ තම බණපදය අපට දේශනා කරන ඥානයේ තියෙන මනෝත්තේ මේ ධර්මයේ මුලින්ම සමෝධ දවසේ එයා ඒ ධර්මයේ ආනියස්සන විදිහට තමන්ගේ ප්‍රතිපත්ති
ජීවිතේ කවදාකවත් ගොඩනගන්නේ. ඒ නිසා පින්තුන්ට වාසනාවක් භාග්‍යයක් වුණාක් ඥානය ලැබෙන මෙහෙම උත්පත්තියක් අපිට ලැබුණා. ඒක සංසාරේ කරන කිනම් උභේක කටතුන්ද. පෙරගෙනාවා වූ පෙර පින්වල මහිමේ අපි අද මේ භුක්ති විඳින්. එහෙනම් මෙහෙම වාසනාවන්ත ජීවිතයක් ලැබුණොත් මේ වටිනාකම වාසනාවේ තවදුරට නැති කරගන්න කෙනෙක් නම් වෙනවනේ. ජීවිතේ අපිට මේවා සංසාරේ අමනාප දේවල් මොනේ ගැටිලා මනාප දේවල් නැත්නම් අපි හෙලපු කමිනුට ඒ දුක ගැන විතරක් සිතන. සතර මහා සාගරේ දීත වඩා වැඩි කියලා බුදු දාන මහත් දේශනා. අපි මනාප කැමතිව නැත්නම් අමනාපේ අපිට නම් මේ ජීවිතේ වෙන දුක ගැන හිතුවොත් එහෙම මේ සංසාරයේ ඉඳපු දුක ගැන හිතුවොත් සතර මහා සාගරේ දීත වඩා වැඩි අපි සංසාරේ දුක් කරලා එනනම් අපි මෙරළු දාත වලන යතන නෙවේ අපි හොයන්නේ. මෙරළු දාත සම්පත් කරන මුතදේහේ සම්පත් කරන තමන්ගේ රටයන් කරලා උපවත් කරන රටදු තෝරගත්ත නිවේ වැදිය මොකද කියන කෙනේ රටයක්. මෙරළුට පස්සේ නින්න මෙතන තමා මන් සම්පත් කරන්නේ අහවලා සම්පත් කරේ මෙතන තමා යා ළඟම මාවත් සම්පත් කරන්නේ කියලා තමා හොඳ කියලා. ඉගෙන හිතලා කිහිම තැනක සම්පත් වෙන්නේ නෙවේ. මේ ජීවිතේ ඥානවන්තකම කියන්නේ අපිට ලැබුණු මේ දුර්ලභ කාරණාවේ අගය වටහාගෙන අපි මේ ජීවිත කාර්යය තුළ නිවන උදෙසා වැඩ කරනවා. ඥානය පහළ කරගන්න. අර කවුරුත් වලලපු නැති ගුණදාන ලොකන තැනක තමන්ගේ මරණේ ඌදා තමන් වැළදී යන්නේ හිතපු අර බබුණා. එහෙම බුදුරජාණන් වහන්සේ 13000 වතාවක් නොබරන විතර ගුණදාන කරපු තැනේ කියලා හිතපු ඒ කියපු වචනේ ළඟ යාත ඥානීය තිබුණ මේ සංසාරේ අර මරණානුස්සතිව අදලා වුදු කරන් ආපු ඥානීය තිබන්නේ බුදුහාමරයි බුද්ධ වචනේ තේරෙන්නේ තේරෙන්නේ. ඒ නිසා යා කල්පනා කළා ඉන්න මේ සංසාරේ කොච්චර දුකයි. ඒ නිසා යා මේ ජීවිතේ අනිත්‍යතාවය හිතුවා. මොකද එහෙම හිතන්නේ දෙන්නතුනේ ආයේ මේ ජීවිතේ පස්සේ තව ජීවිතයක් නැහැ කියලා හිතන මිනිස්සු තමයි උත්සවාන්තරයෙන් තමන්ගේ මරණය කටයුතු කරන එතනින් ඉවර වෙලා යන්නේ. ඉතින් ඒ නිසා තව ආශ්‍රයයක් තව භවයක් නැහැ කියලා හිතනවා. ඒ නිසා යාට දැනුණ තේරුණානේ සංසාරේ මම ආපු කෙනෙක් මේ දිවිවලට දිනක. ඒ ඥානියත්තේ මේ පහලෙච්ච ඥානියත්තේ බුදුවේ ධර්මයේ අහපු මේ බබුණකට දුනි. තව බල හතකට විතරක් සීමා වෙන තැනක තමන්ගේ ආධ්‍යාත්මික ගොඩනගාගත්තා. ඒගෙන යා සෝවාන් මාර්ගපරි අවබෝධ කරගත්තා. එන අපිට මේ තරම් බණ දහම් අහන්න ලැබිලා ඒ බණ දහම් ඇතුලේ අපිේ මඟඵලාවෝදයක් උරුම කරගෙන ඉන්න අදහසවත් ලැබිවන ජීවත් වෙන්නේ තා අපි බොහොම ආවාසනාවන්තයි. ඒ නිසා මොනවායි තහම් පූජා කොට ඔබ හිතියත් ඔබ ජීවිතයේ වෙන ධර්මානුකූලව මෙහි නොකරන තා ඔය ඇත්තන්ට මේ ධර්මයේ ඥානය පහළ වෙන්නේ. ඒකෙන් අපි අසුරු කරන්න ඕනේ කල්යාණ මිත්‍රය. පුදජීවන දරුවාම පුදජීවන කමතම වාස්ත්‍රයක් නැති දා ගලුත් වාස්ත්‍රයක් ගෙනල්ලා අපේ ඉන්න සතුට කරන්න හදන කෙනාව සුදට තවනක් නැති දාට ගියක් හදලා අපිව සතුට කරන්න හදන කෙනා නෙවෙයි කර්යයන්. ඒ අනේ මිත්‍රයෝ අපිට ළඟ තියෙන දුක අඳුරන අපේ දෙක නිවන මිත්‍රයෝ. හැබැයි තියෙන මේ දුක නිවීම සංසාර දුක නිවීම සඳහා උදව් දෙන්නේ අපේ සංසාරේ තායේ සැලැස්ස සංසාරේ දුක අපිට අවශ්‍ය කරවන්න කරන උදව්. එනම් වැදගත් වෙන්නේ සංසාර දුක මේ කියලා අඳුන ලැබෙන මේ නිදහස් වෙන මාර්ගයේ පහදල කෙනාමයි හැබැයි කල්යාණ මිත්‍රය. ආරම්භින ජීවිතයේ නිවන පහළ වෙන්නේ නම් අපට කල්යාණ මිත්‍රයෙන් ඇතුළු වෙන්න. දෙවෙනි කාරණාව තමයි උසස් තේ සද්ධර්මයේ විතර අනන්ත. තුන්වෙනි කාරණාව තමයි කියන්නේ සද්ධර්මයේ වුවට විතරක් නෑ ඒ සද්ධර්මයේ නුවණින් මෙහි කරන කෙනෙක් වෙන්න ඕන. මම ආසංසාරේ ඉන්න මෙහෙම එකක් මට යන්න තියෙන සංසාරේ ඉන්න මෙහෙම එකක් කියලා නිතර තමයි සංසාරේ ගැන ජීවිතේ ගැන හිතන්නේ. එතකොට තමයි නිවන පැත්තට බර මනසක් තවන්තල සකස් වෙන. අපි ඔනේ කාලය වල නිදාගෙන ජීවන ජීවිතයක් ඊට අපි කියනව ආධ්‍යාත්මික අපි අරමුණක ඉන්නවා කිව්වට එහෙම අරමුණක ඉන්න බවක් අපිට දැනෙන්නේ නැහැ. ඒක තුරු කරා අපිට දැනෙනවානේ. මෙයාලා යන්නේ කොහෙද? දරුවේ ඉගෙන ගන්න විදිය අනුව කියයක මෙයා ඉස්සරහට විද්‍යාඥයෙක් දොස්තර කෙනෙක් කවුද ඉන්නේ කියලා කල් වේලාසන් අපිට කියන්නේ. එයාගේ විද්‍ය දිහා බලලා ඒ වගේ අපිට විශ්වවිද්‍යාල දරුවාම දැනෙනවා මෙයා මේ නිවෙනට යන්න හදන කෙනෙක්ද? පතරට යන්න හදන කෙනෙක්ද කියන එක අපිට දැනෙනවා.
එනිසා ඔබට දැනෙන්න ඕනේ ඔබ ගැන, අනුන්ට ඔබව දනවන්නේ ඔබට තමයි යන දැනුමක් ඇති වෙන්න ඕනේ. මම මේ අන්නේ හිතන්නේ හදන් අපරකට නිවනට කියන එක තමන්න කියලා තමයි වැටහිමත් වෙන්නේ. එනිසා අපි මේ ලෝකේ වාසනාවන්තම ඉනිසා ඒ වාසනාව ඇති අපි ආවා ඒක නුවණින් ජීවිතේ ගැන හිතලා මේ සංසාරේ නිදහස් වෙන මාර්ගය හදා එන්නකොට මානවද පහදන වටින දේශනාවන්ගේ වාසනාවන්තකම ගැන ඇත්තටම ඔබට අපිට වෙන්න පුළුවන් මේ කාරණා ටික ගැන අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසුත වූ සුදු ජනයෙකුට මේ ලෝකයේ තුළ ධර්මයේ නොපිහිටපු කොහොදෝන් ජනයාට ජීවිතයේ දැනෙන්නේ දැන් සිහි කරන්න අවබෝධයක් ඇති වෙන්නේ මේ ජීවිතයේ තුළ සද සම්පත්තිය කියන්නේ මොකද්ද? ඒ වගේම තම අක්ෂර සද සම්පත්තිය නොවන්නේ මොකද්ද කියන එක ගැන වැටහීමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසුත වූ පුතත් ජනයා ලෝකයේ තුළ සමන්ත මෙන්න මේ කියන කියවීම නැති නිසා එයා යන්නේ සංසාරෙ. සන සම්පත්තිය කියන මොකක්ද? සන සම්පත්තිය කියන ධර්මයේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ පින්වතුනි බුදුරජාණන්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ පිටිකා හැදිරෙන්න පුළුවන් අවස්ථාවක් යම් කෙනෙකුට ජීවිතේ ලැබෙනවා නම් ඒක හරි දුරක්. ඒ දුරක බව ගැන අවබෝධයක් අත්විත වූ පුදග්ජනයෙකුට අවස්ථාවක් ලැබුණත් මුල ගැහුණත් තේරෙන්නේ නැහැ. ඒ දිනාට දැනෙන්නේ අපිම සමහරක් විට කියන්නේ මේ තරම් මේ බලය කියලා මේ වෙනසට හැදෙන්න බැරි නම් ඒක එහෙම අපි සමහරු වෙන ආයම් කලකිරීම කනගාටුවක් අනුකම්පාවක් හදාගෙන අවස්ථා තියෙන්නේ. එතන තියෙන කාරණාව තමයි ඒ ඇත්තටම සද සම්පත්තිය මොකක්ද කියන එකේ අගේ වටිනකම ගැන නොදන්න බවක් තියෙනවා. ඒ තමයි අසුත වූ පුදග්ජනයනි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකේ කලාතුරකින් පහළ වෙන අම්බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ පහළ වෙන ඊයොතන් නිවනට බමුණු වෙන ධර්මයේ පවතින කාලයේක මේ පවතින ධර්මයේ පවතින කාර්යව අම්බුදු කෙනෙක් පහළ වෙනකොට මේ ධර්මයේ දේශනා කරමින් වැඩෙදී තමයි ඉතිරිලා යන්නේ අවිජ්ජ මහා නිරේණ. ඒක නැත් අවස්ථාවක් මේ නෝතුරු බුදුරජාණන් වහන්සේ ධර්මයේ නිරේණ නිරසක්යෝ ඒ නිරේණාගේ ඉන්න කාලය තුළ ලෝකෙ බුදුවරු පහළ වෙලා පිරිනවන් පාන. සමහරක් වෙලාවට ඒ වගේ බුදුවරු පහළ වෙලා පිරිනවන් පාල ආයි බුදුවරු පහළ වෙන එක ලෝකයේ තුළ නිරේණාගේ සත්‍ය නිරේණි. එනම් යත්තන්ට බුදුබණක් තියා බුදුවරේ පහළ වුණාද කියන සංඥාවක් දැනගන්න ජීවිතේ අවස්ථාවක් ලැබෙනවාද? ලැබෙයි. එහෙනම් ඔබට සතුට වෙන්න බැරිද මේ අද ජීවිත ජීවිතේ ගැන හිතලා? අපි මේ නිරේගාමේ මගේ නිදහස ලැබෙන ජීවිතයක් නේද අපිට තියෙන්නේ? අපේ පිටියන නිරේ නිවේදිත මෙහෙම බලපද අපිට ජීවිතය හන්ද ලැබෙයිද? ලැබෙයිද? ආනන්ද හිතන්නේ ජීවිතේ භාග්‍යවන්තයි හේතුව තමයි නිරේගාමේ ජීවිතයක් නේ ඔබට. නිරේන නිරේගාමේ සත්‍යයට දැනෙන්නේ ඒ මොහොතේ දැනෙන දුකෙන් කොහොමද තමයි නිවෙන්නේ කියලා හිතනවා. දැන් ඒ කාලේ පාවුනේ කියනකොට ඉතින් මන්නම් කේක් කන්නේ කියලා. අයිඩෙන් ටිකක් අවරලා කේක් කියලා දුන්නා තායිද මේ අයිඩෙන් කේක් කියන ඕක තමයි. හැබැයි දැනුවාන කාලේ තියෙන කේක්ම තමයි. ඒ වගේ අපායෙන්න නිදසකට දැනෙනවා තේරෙනවා කියන තුනේ දුක් විඳින අතර යාට තේනවා අතන නම් විඳින්නට වඩා සපයි කියලා. කිසිල එදෙන්ට ගෝසලේ යනවා එදෙන්ට ගියාමයි තේරෙන්නේ අලියුද පුදුක මේක හොදා කියලා. එන අපායෙන්න මොහොතකටවත් කෝරයක් සැලසුම දැනෙන තැනක් නෙවෙයි වේදනාවම පමණක් උරුම වෙච්ච තැනක්. ඒ නිසා යාට මේ මොහොතේ විඳවන වේදනාවෙන් ගැලවෙන්න දෙයක් ගැන හිතනවා මිස ඒක නැත ආයේ තවත් කාරණාවක් ගැන වැටහීමක් නෑ. ඒ නිසා අපාය තුල ඉන්න කෙනා ඒ දුක තුලම දුක නිවාරණයම ඉහිල ඉදුණු කෙනෙක්. එයාගේ ඥානේ මෝරන්නේ ඒ පරිසරය ඇතුලේ. එයාගේ අකුසලේ නිවාරණයම තමයි එයා ඉන්නේ. එනං හිම තැනක අපි උපන්නන අපිට මේ උතුම් ධර්මයේ භාග්‍ය අවස්ථාවදී ඉතිරි මුරගෙන ඒ වගේම භාග්‍යවත් රහත් දීර්ඝනා කළා කියන තුනේ යම් කෙනෙක් අයන්ත පුද්ගල දිරක්ඥානි ලෝණි උපන්නෝ ඒ සං ලෝකේ උපන්නාන ඒ කෙනාට මේ උතුම් බුදුරජාණන්ගේ ධර්මයේ ආභෝධ කරගන්න බලහන්න පුළුවන් මේ සමහරක් ඉතිරි සංසක්තියේ ආමේ බණ කියන බණහන පරිසරෙම දේකුණු උදේට බණ. ඉතින් සංසත් දින උදේට බණහන. ඉතින් කනට ඒ වගේම ධම් දේශනාවක් යන විට අර ගඟලුවේ යට වෙන්නේ මේ සතා
ආමේ වෙලාවේ දිනවලට පොඩි තහදෙන්නේ. එහෙමයක් තියෙනවා. එතකොට ඒකෙදී තියෙන ධර්ම කාරණාවක් හිතන්නේ ඔය ත්‍රිසංගාත්මික දෙවියෝ කියන්නේ ත්‍රිසංගාත්මික මෙදනවා කියන එක තරල දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ නියතලට පස් එකක් අරගෙන පෙන්නනවා මහණෙනි නියතලට පස් අල්පයි වගේ මහ පොළොවේ පස් බහුලයි වගේ තිරසං ලෝකෙට ගියපු කෙනෙක් ආයෙත් උගති ලෝකෙට එනවා කියන එක නම් හරියට නියතල උඩ තියෙන පස් තරමට අල්ප වශයෙන් වෙන්න පුළුවන් වැඩ. මොකද හේතුව එයා ඒ තිරසං ඒ අපායවල අපිටදීම නෙවෙන්නේ. දැන් හිතන්නකෝ බල්ලේ පාගේ පොළොවේ පාගේ සපේකක් දෙති හැම වෙලාවෙම ඉන්නේ තරහින්නේ තරහින් ආයෙදී මරණ කැලේදී යන මනුස්සයෙක් දැක්කොත් කොහොම පුරද? එයාට තරහින් යන්නද බැහැ කියනවා කියන්නේ. ඒ තරහට බිරනවා නම් ඔන්න ගිහිලා ඉන්නවා. කනි සමාජ කැලේදී මනුස්සයෙක් කෙනා දැක්කොත් ඒ ගිහිලා පුරනවා. එයාට කනි සමාජ කැලේදී යන එක නැහැ කියනවා වගේ තමයි දැරි හරසෝනේ. පොල්ලක් අතට ඒ ගිහිලා වල කපා කරනවා නේද? ආ යාළුවගේ වරදි ජාතිය කෙනෙක් දැක්කත් ඔන්න පුරනවා. එහෙනම් බැලුවාම තමන්ගේ බත් ඉලාන්නේ බෙන්දු ඉලාන්නේ තවත් සැපේ තමන්ගේ දෙකේම සතා වෙන්න ඕන ආනුදුක කන්න බැලුවා එයා මේක පස්සෙ පෙරලගෙන හපා ගන්න බලන ඉතින් ආකාරයේ ගුණයක් විදිහට බැලුවා ගුණයක් ආරම්භනේ තේින රාත්‍රියේ තේ කියන එක තියෙන බලන්නේ ඒ වෙලාවේදී බැලුවා නම් තීසංගම ඇතුලේ තියෙන සමහරක් ලක්ෂණ මොන විදිහට තියෙනවද වෙනස් නොවන සභාවයක් තියෙනවනේ ආනිදු මේ ඉන්න මනෝභාවය අපිටද අපිටල් මනෝභාවයක් ඇතුලේ තමයි යන්නේ එයාගේ රට වැඩෙන අතරේ එයාගේ මනස වැඩෙන අකුසල් මනෝභාවයක මානසිකත්වයකයි ඒ බින්දම දෙවිතන ආයේ ආයේ මොකද වෙන්නේ අර බුදුරජාණන්ගේ බුද්ධ වන්දනේ සත්‍ය කරන්නේ එයා යන්නේ තිරසන් අපායට එනයිදී තිරසන් අපායේ ඉඳෙනකොට මේ ජීවිතාභෝෂයක් ගන්නද එයාට අවබෝධයක් ඇති වෙන්නේ ඒ නිසා ජීවිතය තුළ ගතහන තිරසන් සදා ආයේ තිරසන් ආත්මයයි යම් අවස්ථාවක් තිබෙනවා අපිට ධර්මයේ මුල ගැහෙනවා ඉරිපන්න සුගතියට ආවවස්ථා. පාරිමි යථා වදරවාගේ අය නැත්නම් ඒ අය ආයේ සුගති ලෝකෙට එනවා. හදේ යානකට ඒ සුගති ලෝකෙට එන්න උදව් දෙන්නේ මොකක්ද? ආමර බුද්ධාදී උත්සමයේ කෙරෙහි පැහැදිලා ඒ ධර්මයේ කෙරෙහි පැහැදිලා යම් කරගවත් කියලා. අනුරාධපුරයේදී සිනවවුනේ පන්සලිය ගල්විහාරයේදී එහි වැඩවුණු පාමිණහන්සලා උදේ හවහ දෙවි සත්‍යයයි. මේ දෙවි කන්දක මෙයාන හොදේට පුරේලා හිටියා. ඒකදීම වෙනු මෙයාල සුභදී උපන්. එහෙනම් පැහැදිලි අන්ත අවස්ථාවක තිරසංසදේ පිළිසං අස්භවයේ නිදුනාගන්නේ නිදෙල්ල අර මනුෂ්‍ය වාසයේ දෙවීම හොඳ උදව්වක් කියලා. එහෙම හොඳ උදව්වක් කියලා. ඒ වගේම තමයි නමුත් එහෙම දෙයක් අපි දැක්කාට ඒකෙන් ධර්මය අවබෝධ කරගන්නද? මගඵල අවබෝධයට පිළිගන්නද? බනහයි හැබැයි අවබෝධ කරගන්න මේ අවස්ථාව මගේ හැරෙනවා. කුමන තැනක උපන්නොත් තිරසන් ලෝකේ උපන්. එන අසති ගොඩේ ඉතින් අසති ගොඩේ නේද අසති ගොඩේ නියතන අන්ධකාරෙ ඉතින් අන්ධකාරෙ ඉතින් අන්ධකාරෙ නියත. ජලයේ ඉතින් ජලයේ ඉතින් ජලයේ නියත. තිරසන් පත්ති. එනන් ආන් හිතන්න අපිට එහෙම ආත්මයක් ලැබුණා නම් අපිට ඉව වැටෙන්නේ කියන මේ ධර්මයේ මේ අන්ධකාරයට වතුරට අපිට වෙලෙදි අපිට දැනෙන මේ ධර්මයේ සත්‍ය තුල ඉව ඇති වෙන්නේ එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ධර්මයේ තුල තිරසන් ලෝකයේ කියලාන්ට මේ අවස්ථාව මගනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ පැවතුණාක් කියලා ඒ වගේම අයංක බුද්ධලෝ පෙට්ටි විසයේ හෝති බුදුරජාණන් වහන්සේ දේශනා කළා පෙට්ටි විසයයි උපජ්ජන්තෝ හෝති මේ ලෝකයේ තුල යම් කෙනෙක් ප්‍රේත ලෝකයේ තුල උපන් ඒක නාට බුදුරජාණන් ධර්මයේ අහල්ය ඒ ධර්මයේ ප්‍රතිහිත වදන්ට අවස්ථාවක් ලැබේ එන යාලා හැම වෙලාවකම නොනිමෙන කුටදීනක තමයි ප්‍රේතය කියන එක නයි නොනිමෙන සාපිතාසාරයේ තමයි ප්‍රේතය අවුරුදු ගණන කුටදී එතකොට අවුරුදු ගණනක් තිස්සේ තියෙන මේ කුටදී වේදනාව කොයි මොහොතකම නිවාගන්නේ කියන අදහස එහිලා හැදෙනවා මිස යාලක මේ ධර්මයක් පහළ වෙලා ලෝකේ තියෙන අපි යන්නේ බලහන්න එහෙම හිතනවා ඒ මොහොතේ ආදල් සමහරක් වෙලාවට ගෙදරක
තව පැයක් ඉවසන් ඉන්නද? එහෙනම් තව පැයක් ඉවසන් ඉන්න ගැනීම එයා ඒ කුසගින්න ගැන හිතනවා නම් කුසගින්න හිතනවා නම් අර අවුරුදු ගානක් ඉස්සේ කුසගින්න ඉන්න පිළිවෙතේ කුසගින්න ආන් තමන්ගේ කුසගින්න අමතක කරන්න පුළුවන්ද? එක වේලක් අමතක කරගන්න අපහසු අයහ කරෙලි පහලේදී කොහොම හරි සිල්පවාරණය කරනවා. එන්නේ කීයටද පහ කියලා බලාගෙන ඉන්නේ. ආ පොයදා. එහෙම නැතුව මේ පොයදාත් වෙයි හරි අපි ඉන්න ඒකාල පොරිනා සිත්තාව රැකගෙන ඉන්න පුළුවන්. පුළුවන් නම් තියෙන්නේ. එහෙනම් ආන් මේ අමතක කරන්න බෑ නෑ කෑම වේ. මතක් වෙනවා ගන්න පුතේලා කරදී. එහෙනම් ආන් බැලුවා මොකද වෙන්නේ? එහෙනම් ඒක නැත එකරයක් වෙන්නද? ඉතින් එහෙනම් අර අවුරුදු ගානක් කුසගින්න වුණු දෙයියේ පොතේ ආන් කෑම වේලා කට හැරලා අමතක කරලා ඉන්න පුළුවන්ද? ඉන්නද? එයාට එහෙනම් ආන් යාගේ කුසගින්න වේදනාවේ දුක ගැන ඊම හොත හිතනවා මිස මේකේ හේතුව යා දැනලා දැනගෙන අඳුනගෙන ඉති මිදීම උදසා ඇති කරගන්න ඕනි ධර්මාභෝධයක් කි ඒක නම් හිත තියෙනවා නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ තුළ ප්‍රේත ආත්මයක් ලැබුවොත් යම් කෙනෙක් එයාට භාග්‍යතුන් වහන්සේනවා ලෝකේ පහළ වෙනවා. ඒ භාග්‍යවන්ත ධර්මයේ පවතින කාලයේ හිටියත් ඒ ලෝකේ අවස්ථාවක් නම් ලැබෙන්නේ ඒ ධර්මය අනුව. අවබෝධ වෙනවා. ඒ අතරේ තමන්ගේ කරගත්ත පිළිහිපති පරියක් ලෙස උපන්න අයට ආන්තිවදන යම් අවස්ථාවක් තියෙන ධර්මයේ අවබෝධ කරගන්නට මුතුන් ලෝකෙ පහළ වෙයි. ඒ තමා පිළිවෙතේ අසංයතල සංඥාවන් නොයන ඒ කියන්නේ පිළිවෙතේ විහෙල පද කලවල ඉපදුන උන්ට ලෝතර බුදුනේ ධර්මයේ හාන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්ත වෙලියයි කොහෙද මේ කිල්ල කල්ලරේ කරලා ඉපදෙලා උන්නේ කියලා ලෝතර බුදුචාන නැහැ ආන් බතතලී ඉඳලා එනම් ඕල්පයාගෙන ගිය බුදුහාඳුන ධර්මයේ දේශනා කරේනේ. එනම් බුදුවරේ කුණත් නොවදින බුදුවරේගේ ධර්මයේ ආන් ගමන් නොකරන සීමාවන්ගේ ජීවත් වෙන්න ඕනට ලෝක බුදු කෙනෙක් පහළ වෙලා වුණ ඒ ධර්මයේ අවබෝධ කරගන්න පිළිගන්න අවස්ථාවක් නම් ජීවිතේ ලැබෙන්නේ. එනම් ඔය කාරණා හතර ගැන හිතද්දී ඔයයන්ට සතුට වෙන්න පුළුවන්. ඒ කාරණා හතරෙන් ගැලවිලා ලැබුණු ජීවිතය කපටි. අපි මේ අවස්ථා හතරම මනෝත්ථාත්මයෙන් තොරද? මනෝත්ථාත්මයෙන් බහැර. එතකොට මනෝත්ථාත්මය ලැබුවත් ලෝක බුදුරේකගේ ධර්මය අහලා අවබෝධ කරගන්න බැරි හතර දෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කවුද? පළවෙනි කෙනා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ධර්මය පළදෙනා. ඒ වුණාට මේක නිවස් ජීවත් වෙන දුර ඈත ආල් සාධකයක්වත් වඩින්නේ නැති දුර පෙරස්තකන ජීවත් වෙන ලෝකේ ඈත්ම පෙරස්තකන ජීවත් වෙන මිනිස්සේ කුලට යාට භාග්‍ය ලැබෙනවා. එයාට අවස්ථාව ලැබෙනවා. ලැබෙන්නේ මේ ලෝකෙත් එක්ක අද පවතින ලෝකෙත් එක්ක ගනුදෙනු නොකර මේ මුදකලා වෙතේ නිවස් ජීවත් වෙන පරිසර අදටත් අදටත් එන අදට වඩා නොදියුනේද කොටේ කියන්නේ එනම් දින නොතිබ්බ උනට භාණ්ඩතුන් හන්සේ නමතුගේ ධර්මයේ ඇතිීමේ භාණ්ඩ අවස්ථාව ලැබෙන්නේ ඒ නිසාවයත් අපි සතුටු වෙන්න පුළුවන් මේ ලෝකේ සිරිසුදුම ධහම තියෙන කෙනෙක් අපි උපන්නා පෙර සංසාරයේ කරගෙන ආවා වූ කිනක ප්‍රතිඵලයක් අපිට මේ දින මුණ නොගහුණා නම් ජීවිතයේ කිමතුනේ අපට මේ විදිහට හිත සැහැල්ලු කරගන්න හම්බෙන්නේ මොන දුකක් ආවත් අදට අපි මේ බුදු බණ ගැන හිතලා ආන් ධර්මානුකූලව හිතලා හිත හදාගන්න අපි හිත හදාගන්න අනේ ලාම හාමුදුරු කෙනෙක් සොයන් ගිහලා ලොක කියලා පිළිඳ බසන්න අපි තියෙන්නේ ඒ නිසා ඔයත්තම මේ අහන බණපදවලින් ඔයත්තාගේ ජීවිතේ හිත හදාගන්න හොඳ උදව්වක් ලැබිලා තියෙනවා වෙන කිසිම දෙයකින් බලාපොරොත්තු වෙන්න එපා ඒ බලාපොරොත්තු වෙනවාම කියලා කියන්නේ තවත් දුකකට ඔබ පාර හදා ගන්නා මිස ජීවිතයේ තියෙන අරමුණේක ප්‍රශ්නයක දුකට උත්තරයක් හොයා ගැනීමක් නම් මෙන්න මේ ධර්මයේ ගහනව පිළිතුරු හොයන්නේ. ඒ නිසා ධර්මයේ පරිල ඉන්න කෙනෙක් ඉන්න විතරයි ජීවිතේ උපදෙපා ගන්න. එහෙම නැත්නම් තමයි ජීවිතේ මුලා භාවයක් නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒ වගේමයි මනෝපාත්‍යයක් ලැබුවත් මිත්‍යා දෘෂ්ටියේ පිළාන උපන් ආ දාරුණු විද්දේ නිස්සාරිත මේ ලෝකේ දරුණු පාපේ අකුසලේ මොකක්ද? මෙතෙදි තුබක්. මොකෝ විද්‍යා දෘෂ්ටියකල ඉඳගෙන මේ ධර්ම පිළිගන්නවා.
ධර්මයේ කියන කාරණාවන්ගේ ප්‍රතිඵලය පිළිගන්නවද? පිළිගන්නේ නැත්නම් දෙවියන් ධර්මයෙන් නැට වැඩන්නේ කියන්නේ කඩේනේ විතරයි නෙමෙයි ධානයට ගලහ නැත්නම් මාතා අම්මව පිළිගන්නේ නැත්නම් පිතා තාත්තා කියලා සුවිශේෂක නෙමෙයි. එයාලගේ අපට සුවිශේෂක අයාල කරානම් අපිට කරන්න එපා. ඔය න්‍යායය තමයි අම්මගෙන තාත්තගෙන ඉහි හිතනයි නේද? ඉන්නේ ඉන්නේ කවද විශ්වාසද? මෞද පියාට අමතේ විශේෂේ පලකන් දෝලයි කියලා ඒගොල්ලෝ පිළිගන්නේ. ආ අම්මගේ තාත්තගේ වචනේ පිළිගන්නේ. ඒ නිසා යාලක සංගීතයකදී කලකපුවාම ඇති. එයාලා කියන රුල්සේකයි ආන්ගේ හිතනවා. කවුද? මෙත්යා දෘෂ්ටි කියලා. අම්මට තාත්තට ගරු කිරීම සැලකීම ඒක ප්‍රතිපලයේ අගයේද ඒක හිතන්නේ. නැති දෙකක දුක්ඛතාවන කර්මාන කලන්නේ පාසෝ ජීවිතයේ නිවසුන කෙලපල නිසා තම සතුට විභාග දෙන්නේ කියන අදහස පිළිගන්නේ. ඒක පිළිගන්නේ නැහැ ජීවිතේ. එහෙනම් මම පින් කරන්න ඕන වැඩිම පව් කර දෙන්නේ යක් වෙන්න ඕන කියන අදහසක් ඒ හිතකට දැනෙන්නේ නිත්‍යා දෘෂ්ටිය. එහෙනම් ඉතින් ඔයින්දේ පිටුහාන ජීවිතේ කොච්චර බයවන්නද? එහෙම හිතපෝ බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා ගංගා නංගන්ගේ මුලින්ම අද දැක්වාම අපි පටන් අරගෙන හමුවේ නගරේ හිටියම ගෙල සිඳගෙන ගියා ප්‍රේමය යමක් නේ අර නිකන් ගෙල අතරේ පඩවිය ආපෝ තේජෝ ආයෝ අතරේ කඩු අධිපති ඇදේක විතරයි වෙන්නේ ඝාතකය ඇතුලේ ඉඳලා තියෙන්නේ ඕ කරවේ ලොකුම ගත්තා ගිරිතේ ඕන දෙයක් කරන්න බැරිද ඕන දෙයක් කරන්න පුළුවන් මේ කියන්නේ බෞද්ධකාර දෙවියෙක් මතේ වෙන්නේ පිළිගත්තාම මම මේ කරන්නේ මගේ කැමැත්ත නෙවෙයි දෙවියන්ගේ කැමැත්ත. මං තමයි දෙවියන්ගේ නියෝජිතයෙක් කියලා ඕනි බව කරන්න පුළුවන් නේද? අද එහෙම ඕනි තරම් තමන්ගේ ආගමේ නොවන අනිත් ආගමේ තම කාන්තාවක් වුණත් ආන් වෛශ්‍යාවක් කියලා පිළිගන්න ආගම් ගහන් තියෙන ඒවා පිළිගන්න මිනිස්සු ලෝකේ නැද්ද? එහෙම අමාරුවේ ආගම නොදිනේ ගන්න අනි අනි සාගම් පිළිගන්නේ නැත්නම් පෞකාරියෝ කියන පිළිගන්න නියුතු නැද්ද? මේ බලන්න කොයි ඒ තමන්ගේ මිත්‍යා රැතුරි මිනිහෙක් මුලා වුණහම මේ ලෝකේ අපිට නිදන්නවත් බැරි නපුරකම් ඒ වෙනස කරන්නේ නැද්ද? අපි හැම පරිසරයක නිවේදි මේ ඉන්නේ. ආ මේ හැම පරිසරයක් අපිට දැන් වැඩිපුර විතරහට දකින්නේ වෙන්නේ ඉදිරි යෝගයන් මේවි. එහෙනම් මේවා බොහොම අවාසනාවක්. බෝධ අවස්ථාවයි. ඒකනාට බැලින්නේ කරන පෞකම් වල භයානකක් එනි. කරන පෞකම් වල භයානකක්. අන්දකාර කර පකිස්තාන් එක පුජ්‍යලි වෙනත් දේවවාදී ආගමක් පිළිගත්තයි කියලා. මොකද පයිදලේට මේ මිනිස්යාව ළඟෝකින් ගැට ගහලා පාට දිගේ ඇදගෙන යනවා බලති. මේ මොකක්ද? මුත්‍යා දෘෂ්ටි. ආ නිතින් මිනිස්සු රැතුනහම එයාර තමන්ගේ ඉන්න මතේ ජීවත් වෙනවා නිසා යාට විමාන්තනයක් ඒවා බැලීමක් සැදැරීම ඉතින් ඒ වෙලාවට බුදුරජාණන් ධර්මයේ කියන්නේ එයා ඒ මිනිස්සුන්ගේ ළඟටවත් යන්න පුළුවන් ළඟටවත් යන්නද ඒ මිනිස්සු ඉන්නේ අර හැම වෙලාවෙකම රත්ත්‍රික වේදහාදී ඉන්නේ ඒ මිනිස්සු හැම වෙලාවකම සමිතකේ වේසගලින් නීති පාසල් වලින් ජීවත් වෙනවා ඒ මිනිස්සු ළඟට ගියම මනුස්සකම් වගේ තියාගන්න පුළුවන් මේ සාවකේසත් ඒවත් ළඟට යාවිද කියන්නේ එහෙම ආරාධනාවක් ලැබුණත් අපිට දෙවතාවක් යන්න හිතන්නේ කියලා පරිසර නැත්තේ. එහෙම කියන්නේ නේද? එහෙනම් ආත්මය තුනේ මේ තරම නිත්‍යාව තුළට වැටුණාට පස්සේ ඒක නැත් ලෝකෙ පහළ වෙච්ච උතුම්ම සත්‍යවාදී ධර්මයේ පත්‍ය තේරෙන්නේ නැහැ. මොකද යා ඉන්නම මේ සත්‍යය කියලා යා එක ගැනීම ජීවත් වෙනවා. නමුත් ඉතින් ඒක කර්ම විපාක විපාක දෙන්න දාන්න තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ නිදාන්ත කියලා පිළිසකිදියා යාන පිළිගත්ත මේ ඔක්කොම ලෝක ක්‍රියාත්මක වෙන හැදිරෙන්නේ කර්මයේ මතයි. ඔබට බුදුහාමුදුර හරි අපේ උත්තර කීපයක්. ලෝකේ යනදීම කර්මයේ මත ගන්න වෙන්නේ. ඉගෙනද මේගොල්ලෝ මේ අදහස දෙවියන් කියලා මොකද කරේ? කර්මයේ සය කරන්න කියලා පුළුවන් තරම් ශරීරයට දුක් දුන්නා. යාල විදිහට යාලක ශරීරයට දුක් දුන්නා. ඒකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ කර්මයේ ගානන යම් පිළිපත් වෙනවා නම් සංසාරේ වැඩිම පව කරපු જાතිය තමයි ඔය නිදන්තිය. මේ ඉස්සු නිදන්තිය වීම යාලක දෙන්නේ තමන් කරා දුක නොයන කල යාල විහිල්ල දුක කරා විහිල්ල දුක පරිණත ලබා දෙනවා. යාල විහිල්ල මිත්‍යා. මේ දුක කියන එක ශේ කරන්න පුළුවන් කම තියෙන දෙවලයි. එතකොට පුළුවන් කියන විකාශය.
ඒකට උත්තරයක් බුදුහාමුදුරුවෝ දෙනවා. මේ ලෝකේ නම් සංසාරේ පෙර ජීවිතේ වැඩිම පව කරපු අය තමයි වෙලදන්නේ. ඒ හිඳ තමයි ඔය තා කේවල දුක් වෙන්නේ. ඔය කරවට යාලා ඉන්න යාලට දුක ඇති කරගන්න ගිහින්. මේ ලෝකේ සියල්ල දෙවියන්ගේ කියලා තේරුම් ආ දෙවියන්වක පහත් ජාතිය තමයි නිගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි මේ තරම් දුක් දෙන තන යාලා ඉන්න ජීවිතේ මේ නිසායි කියනවා. ලෝකයේ සත්‍ය පිළිගන්න බැරි යනවාද? පිළිගන්නේ යන තැන කියන්නේ. ඒකනේ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් අපි දානිය දෙන්න කියලා මෙහා බෞද්ධද අබෞද්ධද සිංහලද මුස්ලිම්ද හින්දුද දමිළද වහ වෙනවාද? එහෙනම් මොන જાතියේ මොන ආගමෙන් පල්ලි ඇතුලේ පාට ජීවිතේ එකලෙකට තමා කුසගින්න එක බලපාන. ඒ කුසගින්න දැනෙන කොයි වගේ කුදුණක් කොයි කටකුදුණක් කොටස් පුරවන එක තිනක් කියන අදහස විතරයි අපිට. එහෙනම් ආන් අපි කින විපාක කරනවා. අපිට කෙනා කුද්දලේ යන දැනගන්නේ අපිට ඒ කින කරගන්න අවස්ථාව දෙන කෙනා තමයි වටින්. සම්මිතනිකා එක සූත්‍රයක් කියන එක බබුලෙකුත් තමයි යාගය කරලා අවසානයේ ඉතුරුණු ආහාර ටික තමන් බබුලෙකුට දෙන්න හිතාගෙන යනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ගහක් පාන් වල රැකෙන්න උන්වහන්සේට මුළු ගතව පිටත් වෙන්න රැහෙන තිබේ. ඒ ළඟට ගියපු මේ බබුණා පිටරවා මේලා වෙනස් සමනේද කොහෙද කියලා එතනින් යන්න බැහැ වෙලා ආයෙ ඉවසනවා. මේ බබුණොත් වෙලාවකට මෙහෙම ඉන්නවද මුළු ඇඟම වහගෙන බබුණෙන්ද දන්නේ කියලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා විමසනවා නුඹ බබුණේ කුලේ කියලාද කියලා විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බබුණේ කුලේ කෙනෙක් නොවේය කියන එක උත්තරේ දෙනවා. කුමාරේ සාදු නොවේ විතර මේ මාමේ බබුණේ කුලේ කෙනෙක් කොහේන ආහාර පිළිද. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා එතෙන්දී දර ඇරිෙන්න ගිල්ල සකස් වෙන්න ගත්තාම ගිල්ලට රළු හරකස වුණ දෙය වුණත් ඒ ගිල්ල ඇති වෙන්න උදව්. ඒ නිසා කෙනෙකුට පිනවතු කරගන්න ඕන නම් ජාතිය කුලේ ආගම වැදගත් වෙන්නේ දින දේ දෙමතලයට පින ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව සාරකිතේ දේශනා විතර කරනවා. සැබල අවසානයේ බබුණට එන්නේනවා බුදුන් වහන්සේ මහ සංඝයාම තමයි ලෝකයාමස් ධනක් දෙන්න සුදුසු වෙන සුදුසුම කෙනා. අදයි ඉරමයි කියලා බුදුහාමරේ දානි පිළිගත්තේ. ඒ දානි පිළිගත්තේ මොකද තමන් ළඟ තමන්ගේ වර්ගයාගේ ගුණය කියලා ගත්ත වෙනවනේ. ඒක බුදුහාමරේ දානි පිළිගත්තේ. අන්තිමට බබුණ බුදුන් ඇතුළ සංඝයාගේ දානි දෙන්න తీරණය කළා. කෙලිනෝ ගන්නතන බුදුහාමරෝ කියනවා සතුන් නැති දිවකට නිල හලන්න ඔය ආහාර දෙන්න. ඒක දිවකට හැද. මොකද බුදුන් වහන්සේ සාමින් කරන්නේ හිතපු දෙන්නේ. ආයෙක වෙන කෙනෙකුට එහෙම දත් පිළිගන්න යෝගියක් නේ. එනම් බඳුහාම අර විද්‍යාව තුළින් එකන ජීවිතයේ තුන සෙන්නාඩාලය ඒක වෙන් කරගෙන කොටස් කරගෙන ආ බෙදාගෙන වර්ග කරගෙන නේද කළක් කරන්නේ. එනම් බුදුහාමුදුරන්ගේ පාරතේදී අපි එතන ඉන්නවද? මේ අපිට වැදගත් දෙන්නේ තිනයි. තිනයි වැදගත් දෙන්නේ. ඒ හින්දා විද්‍යාව තුළින් ඉන්න කෙනේ තින කරත්තේ කරන දින බාල කරගන්නේ තින තින හීන කරගන්නේ. එයා හීන කරගන්නවානේ. එනම් එවැනි හිතකට මේ ධර්මයේ කියා දුන්නත් කොයිතරම් ඒකනාකේ කිය අවබෝධයෙන්ද එයා යාගේ අදහසේ මතේ බුදුරජාණන් වහන්සේ කියන ඒ පවාසනා භාග්‍යවත් මහන්සී අත්විඳින දේශනා කළ අපේ කාරණාව ඒ තමයි ජීවිතයේ තුල තියෙනුනි යම් කෙනෙකුට ලෝකෙ පහල වෙලා බුදු කෙනෙක් ඒ ධර්මයේ දේශනා වෙනවා හැබැයි ඒක නඥානයි කියන කාරණා වටහා ගන්න ප්‍රවේත ඥානය තේකනා තුළ නැත්තම් පිළිදලා තේකනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. දුනතරා උගත් ඉන්නවනේ. උගත් විදියට බුද්ධිමතුන් ලෝකයේදී බුද්ධිය ඇතිකනාට තමයි බුදු කෙනෙක්ගේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ආ උගත්කම් කියන මේක ඕන තරම් මොඩ වැඩ කරන්නේ නැද්ද? කොයි තරම් මොඩ වැඩ කරනවද? එහෙම එයා වාහනේ යන වෙලාවට එක පාරක මෙයාට මොකක් හරි මතක් වුණොත් පොත පෙරලලා හිටන් පාරේ මැද්දේ පොත පෙරලලා බලනවා මතක් වෙච්චි. ඉතින් එහෙමයි උගස්සලාට බුද්ධිවත් වෙන්නේ Taman මෙහෙම පාරේ මැද්දේ වාහනේ හිටවහම Tamanට මතක් වෙච්ච එක පෙරලලා ඇත්තද හරිද කියලා බලන්නේ. අර යන්නේ නේද මොකද වෙන්නේ කියලා හිතක් තියෙද? හිතක්. ඉතින් මම තමයි සමාජයේ වැඩිමනේ එනා තමන් කරන එකෙන් අනේකට වෙන දේ තමන්ට වෙන දේ මොකක්ද කියලාවත් කියවලා තේරුම් ගන්න බැරි ඥානයක් කියන මේ පොතේ
බුදුරජාණන් පහළ වෙලා දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටෙන්නේ. ඒක වැටෙන්නේ. ඒකට බුද්ධිමත් භාවයක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. එන ඥානී හිණ උන්ට මේ බුදුරජාණන්ගේ ධර්මයේ වැටෙන්නේ. තේරුම් ගන්නට කියවන්නේ. බුදුන්ගේ ධර්මයේ ලෝකෙට. ඒ අතරින් තමයි තව කෙනෙක් ලෝකේ ඉන්නා මනෝ සාක්ෂියක් ලබන්නේ. හොඳට ඥානවත්. බුද්ධිමත් භාවයේ අඩුවක් නැතුව. අංග සම්පත්තිය හොඳට තේරලා බලන්න. ජීවිතේ ආහාරයේ වස්ත්‍රයේ නිවාසයේ ගැන හිතලා ආන්දීමත්තේ ජීවිතේ හැටෙන්න ඕන නැහැ මේ හැම දෙයක්ම තියෙනවා. තිබුණත් අවාසනාවයි ඒ කාලේ බුදුරේගේ ධර්මයේ. ඒ කාලේ බුදුරේ පහළ වෙලා බුද්ධෝත්පත්ති කාලයක් නෙවෙයි. එයාට මේ ධර්මයේ ගැන කියවීම වැටහීම ඇති කරගන්න. එහෙනම් ඔය කරුණු වලට සපදලා බලද්දි කොයි හේතුව අපි වාසනාවන්තද? අපි හරිම වාසනාවන්තද? එනයි වාසනාවෙතුනේ ඔබට මුලින් දීපනාව ආරම්භ මා පැහැදුවා මේ සංසාරේ කෙලවරක්ම කෙලවෙන්නේ. අදත් මුලා හොයන්න බැරි මේ සංසාරේ තවත් මුලා වෙලා යන්න ඉඩක් හදාගන්නේ නැතිව ජීවිතේ ලැබෙන හැම අවස්ථාවකම පිනක් කරගෙන කුසලයක් කරගෙන ජීවිතේ තමයි අවසාන මොහොත බොහොම සැහැල්ලුවෙන් යවන්න පුළුවන් තැනකට ඔබ ඔබ වාරගෙන යන්න. ඒක තමයි වැදගත්. ලැබෙන හැම දෙයක්ම සතුටින් කරන්න. සරණාමීත සිතුල මොහොතක අසතුටක් ඇති කරගන්නවා. කවුගේ දාසම බෞද්ධ රූප වාහිනියට බණක් කරපු දායකත්ව දරපු කවුරුදු අපි එක ධම්ම කෙනෙක් මට කියන. හාමුදුරනේ මම යන කොහොම ධම්මද සතුටු. හරිම සතුටුයි මට. මේ පින්තව කළා. ප්‍රශ්නීය පින්තවනේ මොන පින්තමක් කරත් මට හරි සතුටුයි. මගේ අම්මට හොඳට වෙලා කන්න දෙන්න දාට මටේ දාට කන්න ඕනේ කියලා කිව්වා. මොකද හේතුව මගේ අම්මගේ කුසකුඩෝ කුහාම මට හරි සතුටුයි. එනෙහි පුංචි ගල්ලෙක් වගේ දුන්නු උත්තරයක් තේරුණේ එයා හරියට කරන හැම හොඳක් ඇතුළේම තියෙන සතුටේම ජීවිතේ හදව තියෙන විදිහට ගතේම විදිහට එහෙම සංදානේ තමයි කෙනෙක් වෙනදායි පදිංචි වෙන කතා කරන හරියට තේරුම් ගන්න කතා අපි මේ රටකාරී අපේ කියන ඉවර වෙලා කියලා විදෙක දේලා ඉතින් තමයි ඉඳ හම් වෙන කොයි විදිහකට හරි තේරුම් ගන්න ලංකාවේ ඉන්නයි ලංකාවේ විද්‍යායක එහෙම නොලැබෙන ආහාර හදහදා ඒ අම්මා හදලා කෑම දෙනවා. එයා වැඩට ගිහින් ඇවිල්ලා මොන තරම් මහන්සි පිට. ඉන්න වෙලාවට කවුරු හරි අපි එන්න කියලා අහුවා. ආ එන්න කියලා හිනා වෙලා මම පිළිගන්නේ. ඒක හරි වටින දෙයක්. තමන්ගේ බැරි අමාරුකම් තියෙන වෙලාවේ ආන් තමන්ට කවුරුත් නැතුව මේ වෙලාවේ අනේ ඉන්න පාකල උපායයක් දෙලා නේද? ආන් ගමනක් යනවා කියලා. ඊයයක් අහනවල ඔයාට කියන්නවත් දෙන්නේ නැද්ද අපි එල්ලහදී ගමනක් යනවා කියලා. අනේ මට හිතෙන්නේ. එහෙනම් සතුටින් මේක කරන්නේ. අපි දරුවන්ට කවලා හිතන දරුවන්ට උගන්වන කටයුතු ටික කරලා ඒ හැම වැඩක්ම දරුවෙකු නාවල කවල තුවාල වලට ගිහින් දාලා ওই ටික කරගෙන ගෙදර හිටියා. කරන දේවල් ඇතුළේ අපි මහ පිනක් ලබන්නේ. මහත්ය කැමති කැමති දේවල් මේවා කියලා හිතලා එන වෙලාවට හදලා කරලා මොන දේවල් යාගින් අදුවක් තමන්තුණා තමන්ගේට අදුවන් නොවෙන හැමදේම කරන්න ආපු කෙනෙක් නම් ජීවිතය ගැන විතර තමන්ට සතුටු වෙන්න මහා ලොකු පැන්වලට නොගිය ජීවිතය ඇතුළේ තමන් කරන හැසිරෙන විට තමන්ගේ ජීවිතයේ හදපත් වීම තමන් කරන කෙනෙක් නම් ඒවා මහා පින්කම් තියෙනවා. ඒවා තමන් ජීවිතේ තමන් අනුදිවස සැහැල්ලුවෙන් තමන්ගේ හුස්ම ටික පිට කරන්න පුළුවන් තැනක තමන් අරගෙන අද විදියා සමහර මොනවා කරගෙන හිටියත් මොනවා කළා ඉතුවත් අනුදිවස සැහැල්ලුවෙන් තමන්ගේ අන්තිම හුස්ම පොත හෙලන්න බැරි මිනිස්සු ඉන්නේ. ඒක තමන්ගේ දෙන්න නොයා මේ ගන්න හුස්ම ගන්න පහළුවෙන් අරගෙන අන්තිම හුස්ම පොත පහළුවෙන් හෙලලා මේ මහ පොළොවෙන් ඈත්ලා යන්න පුළුවන් තැනට අපි අපේ ආධ්‍යාත්මී ගොඩනගමු. මේ දෙවසමේ ඇතුව සම්බුද්ධ දේශනාව සමහිතකටම උපකාර වේවා යන අපි පාදු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මෝදිත්වා සිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මෝදිත්වා සිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා පුඤ්ඤං තං අනුමෝදිත්වා ඉදං රක්ඛං සුමං පරන්ති සිඤ්ඤති යොදනාමි.